ගොඩක් එළියට යන්න ආව යාළු අතරේ කුත්. අනේ තන ගොඩක් කලින් අපි යන්නේ නේ මේ අපි යන්නේ පින්නවලට. යන අතර දුර වරක පොළ මේ අපි යාළුවෙක් ඉන්නවා ඒක ඒගොල්ලෝ සයිට් එකක් තියෙනවා අපි එතෙන් ආවා උදේ කෑමක්. එළියේ සයිට් එක ඒගොල්ලෝගේ අපි ආයේ මේකේ ඒනේ රතු උඩේ ඉන්නේ අපේ මැනේජර් මහත්තයා. සිමෙන්ති රෙඩි මික්ස් නේද? පොඩ්ඩ රෙඩි මික්ස්. මේ කට්ටිය තමයි ඉතින් ඇවිල්ලා ඉන්නේ. දසුනි පොඩ්ඩ එන්නේ නැහැ අපිත් එක්ක. අසේන් ඉන්න මාළගේ ඉන්න. එහෙනම් අපි පාන් ගෙනාවා කාලා බීලා අපි ගමනට රෙඩි වෙමු. බයි බයි. අපි කාලේ ඉවරයි මෙහෙන් පිටත් වෙන්න ආවා. අපි අරේ දිසෙට්ටු බයි බයි. අපි යන මග ඉන්නේ මේ කිරිය බොන්න නැත්තුව. එදි දැක්ක මේ බෝඩ් එක ගහලා තියෙන එලගිරි බොමු කියලා මෙන්න මෙතනින් තමයි අපි බොන්නාගේ. උදයක් යන එකින්ද මේ අලි නාවන්න දෙයිදි කියන එකක පොඩි සැකයක් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ගිහිල්ලා එලකිරියක් බීලා එන්න. අපි ආවා දැන් පින්නවලට. අපි එද්දිම දැක්ක අලියෙක් එක්කන් යනවා පල්ලෙහාට. ඇස්ස හින්ද මං හිතන්නේ ඔක්කොමලා ගෙනිල්ලා ඇති කියලා මේ ටිකට් වැඩේත් බලලා මේ යන්න ඕනේ දෙන්න බලමු මේ එන්න කියලා. පින්නවල අලියනාතාගාරේ මේකයි කතාව. අලි නාවන්න යනවා නම් ටිකට් එක 750යි. අලි බලන්න යනවා නම් 250යි. එතකොට ටිකට් ගත්තා. හතරක් තියෙනවා. අලි නාවන එකට ටිකට් එක වෙනවා 750, බලන එකට 250යි. මේ පාර තමයි යන්නේ. දැන් අරන් ගිහිල්ලා තියෙන්නේ මේ ගිහිල්ලා බලන්න ඕනේ එතකොට මොකක් තත්ති. අලි නාවනව කිව්වට නාවන එක වෙන්නේ මේ විදියට. අලි අපි නාවන සීන් එකක් ඉදර තියෙන්නේ. ඌ හොඳට නානවා අපිවත් නාවනවා. මේ අතරතුර. ඉතින් මෙහෙම තමයි අලි නාවන එක උනේ.
රයිට්. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ මේ අලි අනාථාගාරයේ. අලි නාවල එනවා කියලා කියනවා. 12ට තාම අලි වගේක් ඇලේ ඉන්නවා. මෙතනත් හැබැයි කට්ටියක් ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ. ගිරීස්ටි. මෙතන ඉන්න අලින්ට අපිට කෑම දෙන්න පුළුවන්. කෑම වට්ටියක් රුපියල් 400ක් වගේ වෙනවා. මෙතන ඉන්නේ පල්ලෙහැන් නාල අපි නාවපු අය තමයි මේ ඉන්නේ. අලි ඔක්කොම ටික මේ ඉදියට උඩහට එනවා. ඉතින් පින්නවලදී ඕක තමයි වුනේ. මේකේ හොඳ වීඩියෝ දිනේෂ් අයියා දාලා තිබ්බා. අයියා වොලන්ටියර් මේක බුත් කරන. ඉතින් අපි දැන් යන්න තමයි හැදුවේ. මේ අපිට නාන්න පොඩ්ඩක් තැනක් බලන්න ඕන. මේ දැන් පැවිදිලා කළ මහන්සියින්ද. ඉතින් පින්නවල කතාව ඕක තමයි. මොනවා හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් මම මෙතන නම්බර්ස් එහෙම දාන්න. කමෙන්ට් එකක් දාන්න. අපි එහෙනම් බලමු අපි ඊගාද හම්බෙන්නේ කොහෙද කියලා.